කොහොමද ඔගොල්ලන්ට මා හිතන ඔගොලෝ මේ අලුත් අවුරුදු හොඳට පටන් ගන්න ඇති කියලා. අද මෙහෙට හිම වැටිලා ගායි. මා ඉතින් හිතුව ඔගොල්ලන්ටත් පෙන්නන්න යන්න ඕනේ කියලා. ගොඩක් දවසකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. මම 2022 එකේ මූව් අවුට් වුණා ගායිස්. මම දගෙන ගෙදර නෙමෙයි, මම ඉන්නේ කැම්පස් එක ළඟ ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් එකේ තමයි ඉන්නේ. මම ඉන්නේ මේ බිල්ඩින් එකේ උඩම තට්ටුවේ. ඉතින් මට හොඳ view එකක් තියෙනවා. I will show you guys. Do you wanna build a snowman? Come on, let's go and play. එහෙනම් අපි දැන් last වෙලා යන් හිම බලන්න. කට්ටිය ඕනම ගෙලියට ඇවිල්ලා ඉන්න දැන් මාරම සීතලයි. ඔගන්න පේන ඇති. පොඩ බාර සීතලයි. අම්බෝ සීතලයි සීතලයි සීතලයි. ඉන්ටයකට ගස්වල කොළ වැටෙනවනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ගස් උඩ හිම වැටලා දෙනකොට හරිම ලස්සනයි. මම normally එළියට එන්න කැමතිත් නෑ හිම වැටලා තියෙනකොට මෙහෙම. ඒත් මං අද ආවා. මේ ගොඩක් කාලෙකින් තමයි මේ විදිහට හොඳටම මේ හිම වැටුනේ. මම හිතන්නේ ලාස්ට්ලි මම මේ වගේ ගොඩක්ම හිම වැටලා දැක්කේ 2015 වගේ. ඊට පස්සේ මේ ගොඩක් කාලෙකින් තමයි මේ විදිහට වැටලා තියෙන්නේ. ඉතින් පොඩක් ආසයි. එහිඳ තමයි ආවේ අද. නැත්තම් මං ලේසියෙන්ම එන්නේ නැහැ එළියට. දැන් මං හිතුවා එළියට ආපු එකේ පල්හැටම වගේ ආපු එකේ සුපර් මාකට් එකට යන්න. මොකද මෙහෙ සන්ඩේස් ඔක්කොම වහලා සුපර් මාකට්ස් ෂොප්ස් ඒ ඔක්කොම වහලා තියෙන්නේ. හින්දා ගන්න නම් දෙයක් සැටර්ඩේ ගන්න ඕනේ. ඕන දැම්ම සුපර් මාකට් එකට ආව ඇවිල්ලා බඩු ටිකකුත් ගත්තා. දැන් යන්න හදන්නේ. සඳ පිනිදියේ හිම කුමරියේ ජීවිත කැලේ පිපි මල් වැලේ සඳ පිනිදියේ හිම කුමරියේ ජීවිත කැලේ පිපි මල් වැලේ මහා බැඳි ගිනි කාෂ්ටකේ කඳු හෙල්දිගේ බලන්න මුළු පාරම වැහිලා මං අන්නාල උඩටම ඇවිදගෙන ඇවිදගෙන යන්න ඕනේ. දැන් මාර සීතලයි. දැන් ආයෙ පොඩ්ඩක් පිජන්ස් ලබගෙ. නෝමලි හිම වැටෙන කලින් දවසේ අපිට යන්න තියෙන පාරට ඒගොල්ල ලුණු දානවා. එතකොට හිම ඒක ෆ්‍රීස් වෙන්නේ. අපිට එතකොට නෝමලි ඇවිදගෙන යන්න පුළුවන්. මේ ඒගොල්ලන්ට පේන ඇති මේ ලුණු දාලා තියෙන්නේ. ඉතින් ඔන්න මං ආවා මගේ රූම් එකට. දැන් එළිය සීතල හින්දා යූෂුවලි අර ඒ කියන්නේ එළිකින්ද ලාවට පස්සේ මොන හරි රස්නින් දෙයක් බොන්න ඕනේ. ඒකින්ද දැන් මම දැන් මං ටී එකක් හදාගෙන බොන්න හදන්නේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මගේ මේ අවුරුද්දේ ෆස්ට් බ්ලොග් එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් එන්ජොයි කරන්න මගේ ඇතුව ලයික් කරන්න, කමෙන්ට් කරන්න ඇන්ඩ් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මතක ඇතුව ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ මගේ චැනල් එකට අලුත් එක්කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මතක් කරලා
එහෙනම් අපි ආයි දවසක වෙන බ්ලොග් එකකින් හම්බෙමු. එතකන් ගොඩ පරිස්සමෙන් ඉන්න. බයි බයි.